හිතවත් මිට්ටු. විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක වැඩ කරන්න අපේ රටේ කාලකන්නි දේශපාලුව හරිම දක්ෂයි. දවසින් දවස මේ රට මහ විනාශයක් කරා තල් වෙලා යන්නේ මේ අවිද්‍යාත්මක වැඩ නිසා. අවුරුදු 72 ක නිදහසක් ගන්න කයි වර්ග ඇහුවට අපේ රටන මේ වෙනකොට පාන් කියා ගන්න බැරි කාලකන්‍ය ආර්ථිකයකට තමයි මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මේක මහා අවාසනාවන්ත තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ රටේ ඉන්න කාලකන්‍ය හාල්පාරු දේශපාලුව නිරන්තරයෙන්ම විශ්වාස කරන්නේ තමන්ගේ ශක්තිය ගැන නෙමෙයි දේව බලය ගැන. එහෙම නැත්නම් නොපෙනෙන බලවේග ගැන. මේකට බලපාන ප්‍රධානම හේතුව තමයි බහුතරයක් දෙන නූගත් වීම. දෙවෙනි කාරණය තමයි මේ රටේ බහුතරයක් දේශපාලඥෝ මිනී මරලා හොරකම් කරලා තමන්ගේ දෑතේ ලේ තවරගත්තු පුද්ගලයෝ. ඒ නිසා ඔවුන්ට තමන්ගේ හිත හදා ගැනීමේ නොහැකියාවක් තිබෙනවා. මේ නිසා ඔවුන් නිරන්තරයෙන්ම නොපෙනෙන බලවේගෙ පස්සෙ යනවා. පවතින වසංගතයේ සම්බන්ධයෙන් පහුගිය කාලයේ පුරාම මේ රටේ වෛද්‍ය වෘෂා විශේෂඥ අනතුරු හැඟෙව්වා. හැබැයි අපේ රටේ ඉන්න කාලකන්ණි දේශපාලුවෝ මේක විහිළුවකට බාරගත්තා. ඔබට මතක ඇති විමල් වීරවංශ එදා කෑගල්ලේ පැණිවෙදාට පැණි පෙරන්න මැෂින් එකක් පවා රජයේ වියදමින් ගිහින් දුන්නා. එතනින් නැවතුණු ඔවුන් එදා කථානායකතුමාටත් පැණි කෙව්වා. කථානායකතුමා විතරක් නෙමෙයි මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමියත් පැණි කෑවා. මේ වෙනකොට තමන් කරපු දේවල් සමහර පුද්ගලයන්ට ආපස්සට එමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙනකොට බහුතරයක් වෙච්ච මේ රටේ අහිංසක මිනිසුන්ට විශාල විනාශයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. පහුගිය දවස්වල කෑගල්ලේ පැණිවෙදා නිරන්තරයෙන්ම කියපු කතාව තමයි තමන්ට කාලිගේ බලපෑමක් තියෙනවා, කාලිත් එක්ක එකතු වෙලා තමයි මේ බෙහෙත හැදුවේ කියලා. මේ වෙනකොට කාලිගේ ගැන විශ්වාසයේ තියන් හිටපු පැණිවෙදා පැණි පෙරෙනකන් ගුටි කෑවයි කියලා සමහර පුද්ගලයෝ කෑගල්ලේ කියනවා. මේකට බලපවපු ප්‍රධාන හේතුව තමයි සෞඛ්‍ය ඇමතිතුමියත් පැණි කෑලා ලොකු බලාපොරොත්තුවකින් හිටියා තමන්ට මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් කියන කාරණේ. හැබැයි මේ රටේ දහස් ගණනක් මිනිස්සු අනතුරේ හෙළපු එතුමියටත් අද වෙනකොට මේ අනතුරට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. කිසිසේත්ම ඒ ගැන අපේ සතුටක් නැහැ. හැබැයි මේ රටේ කාලකන්ණි දේශපාලුව නිරන්තරයෙන්ම හිතපු දේ තමයි බහුතරයක් දෙන අමාරු වැටුනට තමන් ආරක්ෂිතයි කියන කාරණේ. අපේ රටේ සමහර මිනිස්සු විශ්වාස කරනවා අපේ රටේ නීතිය පාලනය නැහැ. ඒ කියන්නේ දේශපාලඥයෝ ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් නීතියට උඩින්. හැබැයි මේ රටේ බහුතරයක් හිතනවා ස්වභාව ධර්මය මේවට දඬුවම් කරනවයි කියන කාරණේ. සමහරු කියන කාරණයක් තමයි මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමිය මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක කරපු සෙල්ලම ප්‍රතිඵල අද ඇයට ලැබෙමින් තියෙනමයි කාරණේ. කෙසේ වෙතත් කෑවගල්ලේ පැණිවෙදා මේ වෙනකොට ඉන්නේ විශාල බරපතල අර්බුදයක. ඔබට මතක ඇති මීට සති කිහිපයකට පෙර පැණිවෙදා පෙරදිනි වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයෙකුටත් පහර දීලා තිබුණා. මේ අදාළ සිද්ධිය ආණ්ඩුව යට ගැහුවා. හැබැයි මේ මොහොත වෙන විට පැණිවෙදා විශේෂයෙන්ම පවිත්‍රගේ සැමියගෙන් ගුටි කාලා තියෙනවා කියන කාරණය මේ වෙනකොට තහවුරු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කාලිග බලයෙන් සෙල්ලම් කරපු පැණිවෙදා මේ වෙනකොට හොයාගන්න බැරි විදියට හැංගෙමින් ජීවත් වෙනවා. මිට්ටෝරුනි, මේ කාලකන්ණි හැතිකරේ සෙල්ලම් කරේ ඔබෙත් මගේ ජීවිතය සමග, මේ රටේ අහිංසක ජනතාව සමග, මේ රටේ 69 ලක්ෂයක් හරක් ජනාධිපතිවත් අගමැතිවත් මේ තනතුරට ගෙනාවේ මේ වගේ ඉරණමක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අර්ගන්තු ජයග්‍රහණය නොවිතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.